නැවතත් දේශ්‍යපුවත්. ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට රජය කිසිදු තීරණයක් ගෙන නැහැ. වෙළඳැමති කියයි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව අවධාරණය කළේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී. ගෑස් අපි අවසාන වශයෙන් වැඩි කෙරුවේ 2012 මැයි මාසේ 4 රුපියල් 350කින්. ඊට පස්සේ භාණ්ඩගාරෙන් ජූලයි මාසේ රුපියල් 150කින් අඩු කෙරුවා. 2011 අගෝස්තු මාසේ ඉඳලා සම්පූර්ණයෙන් බදු වලින් නිදහස් කළා තියෙනවා. රුපියල් 400ක් විතර බදු ගත්තා රජය ගෑස් වලින් සම්පූර්ණයෙන් නිදහස් කළා. කිසිම බද්දක් නැහැ අද ගෑස් වලට. ලාෆ් ගෑස් ආයතනයේ නොවැම්බර් වලත් ඒ වගේම ලීටර එක දෙසැම්බර් වලත් ඉල්ලීම් කළා තිනවා. ලාෆ් කිලා තියෙනවා රුපියල් 500කින් වැඩි කරන්න. ලීටර එක ඉල්ලලා තියෙනවා රුපියල් 300 ගානකින් වැඩි කරන්න. මේ ගැන අපි තීන්දුවක් කරන්නේ නැහැ. මේ ගැන මිල කොමිටිය රැස් වෙනවා. අපි බලනවා අවශ්‍යතාවයක් තියෙනවද වැඩි කරන්න. ඒ ගැන අපි අද තීන්දුවක් අරන් නැහැ තාම. අපේක්ෂිත ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා නිසී ක්‍රියාමාර්ග තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇතැයි මහබැංකු අධිපති කියයි. 2013 වසර සඳහා වූ මහබැංකුවේ ඉදිරි දැක්ම සහ මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාව මහබැංකු ශ්‍රවණාගාරයේදී එළි දක්වමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කප්‍රාල් මහතා මේ බව සඳහන් කළේය. Sri Lanka began a new journey and we are only 3 old. Many might think we are a lot more mature than that. ආර්ථිකයේ මෙලෙස ශීඝ්‍ර ලෙස තම අරමුණු කරා ළඟාවීම සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙයයි. එබැවින් වඩාත් විශ්වසනීයත්වයකින් යුතුව ඉදිරි වසර සඳහා මුහුණ දීමට අපට හැකියාව ලැබිලා තියෙනවා. එමෙන්ම සාමයේ ප්‍රතිලාභ අත්විඳීමේ ප්‍රතිඵලයක් ලෙස ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සඳහා ශක්තිමත් වූ අඩිතාලමක් මේ වන විට වැටී තියෙනවා. ආයෝජකයන්ට සහ ව්‍යවසායකයන්ට හිතකර ලෙස ගොඩනැගේති වාතාවරණය එයට මනා උදාහරණයක්. මෙවර ප්‍රතිපත්ති එළිදැක්වීම තුළින් 6.7% තිබූ දළදේශීය නිෂ්පාදනය 7.5% දක්වා ඉහළ නැංවීමයි අපේ අරමුණ. එමෙන්ම ඒක පුද්ගල ආදායම ඇමරිකා ඩොලර් 4,000 දක්වා ගෙනීම අපගේ බලාපොරොත්තුවයි. ලෝක ආර්ථිකයේ ශීඝ්‍ර කඩාවැටීමකට ලක්වෙද්දී ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට අපගත් ක්‍රියාමාර්ග ලොව පැසසුමටද ලක්ව තිබෙන බව මා මේ අවස්ථාවේ සඳහන් කරන්නේ ඉතාමත් සතුටෙන්. එන්නත් කුප්පියක වීදුරු කැබැල්ලක් තිබී හමුවීමේ සිද්ධිය පිළිබඳ වාර්තාව ඉන්දීය රජයට. ඒ සඳහා වහාම පියවර ගන්නයි සෞඛ්‍ය ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්. කළුබෝවිල ශික්ෂණ රෝහලේ ක්ලොක්සිසිලින් නැමති එන්නත් කුප්පියක වීදුරු කැබැල්ලක් යැයි සැක කරන ද්‍රව්‍යයක් තිබීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ තත්ව රසායනාගාර පරීක්ෂණ සිදුකරමින් සිටි. එම ඖෂධ කාණ්ඩය තාවකාලිකව වහම භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියටද අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දුන්නේය. ඒ අනුව වසර 3ක් තුල කිසියම් සමාගමක ඖෂධ සම්බන්ධයෙන් අප රට තුල ගැටලු උසාගත අවස්ථා 10ක් වාර්තා වූහොත් එම සමාගම අසාතු ලේඛනගත කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එවැනි විටක සමාගමෙන් ඊට වැය වූ මුදලින් 100%ක්ම අය කරගත හැකි පරිදි කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයාට දැන්විය. වසර 24කට පසු පොලිස් නිලධාරීන්ගේ දීමනා වැඩි කෙරේ. මේ පිළිබඳව කෙරෙන විමර්ශනයක් දැන් අලුත් අවුරුද්දේ යම්කිසි දීමනාවක් හෝ වැඩිපුර මුදලක් අතට ලැබෙනවා නම් අපි කාගෙත් හිතට සතුටක්. මේ අවුරුද්දේ මුලින්ම මේ සුබ පණිවිඩය ලබා ගත්තේ පොලිස් දෙපාර්තමේන්තුව. ඒ වසර 24කට පසු ඔවුන්ගේ දීමනාව වැඩිවීම නිසා. අයවැය කියවීමේදී අධිකරණ ජනාධිපතිතුමා මේ සම්බන්ධව 2013 වසරේ ඉඳලා පොලිස් නිලධාරීන්ගේ දීමනා සංශෝධනය විය යුතුයි, වැඩි කළ යුතුයි කියලා යෝජනා කළා. ඒක සම්මත වෙලා තිබුණා. ඒ අනුව අවුරුදු 24කට පස්සේ තමයි මේ සංශෝධනය වෙන්නේ. 1988 ඉඳන් ගෙවාගෙන ආපු ගාන සංශෝධනය වෙලා තිබෙන්නේ. එම අවුව වැස්ස නොතකා සේවය කරන මේ නිලධාරීන්ගේ සේවය අගය කිරීමක් වශයෙන් අධිකරණ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමාගේ නිර්දේශය අනුව මේ වැඩිවීම කරලා තියෙනවා. ඉතින් මේ අනුව මේ වසරේ ඉඳලා ජනවාරි මාසේ ඉඳලා 15 මට්ටමේ ඉන්න අපේ පොලිස් කොස්තාපල්වරයාට පවා රුපියල් 5000කට ආසන්න මුදලක් වැඩි වෙලා තියෙනවා දීමනා වශයෙන්. යහපත් ආකාරයේ සේවයක් බිහි කරන්නට මේ දිරි දීමනා විශාල වශයෙන් ඉවහල් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. වෙනත් ආයතනවල නිලධාරීන්ට සේවකින්ට මාසයක් අවසානයේ අතිකාල දීමනා, පාරිතෝෂික දීමනා, වර්ෂ අවසාන ප්‍රසාද දීමනා ලැබෙද්දී පොලිස් නිලධාරීන් මෙතෙක් කල් ඒවා දෙස උපේක්ෂාවෙන් බලා සිටියහ.
තමන්ට එවැනි දීමනාවක් නොමැති බව පවසමින් ඔවුහු කිසි දිනක වෘත්තීය ක්‍රියාමාර්ග නොගත්හ. පොලිස්පති එන්.කේ. ඉලංගකුන් මහතා ඊයේ ප්‍රකාශයට පත් කළ පරිදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඔවුන්ගේ මාසික වේතනයට අමතරව ගෙවන ලබන දීමනා වැඩි කිරීමට ජනාධිපතිතුමා අනුමැතිය ලබා දී තිබුණි. ඒ අනුව නව සංශෝධනය යටතේ පොලිස් නිලධාරියෙකුට රුපියල් 4500ක අවමේක සිට දීමනා වැඩිවීමක් සිදුවේ. මීට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස සේවය කළ නිලධාරීන්ට ඔවුන් සේවය කරන ස්ථානයේ ශ්‍රේණිය අනුව රුපියල් 2500 සිට 6000 දක්වා උපරිමයකට යටත්ව විශේෂ දීමනාවක්ද ගෙවනු ලැබේ. මේ සියලු දීමනා සමස්ත පොලිස් සේවයටම ජනවාරි මාසයේ සිට ගෙවීමටද කටයුතු කෙරේ. අපි මේ පිළිබඳව අතිමහත් ලෙස සන්තෝෂයට පත් වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ මීට ඉහතදී දීමනාවක් වශයෙන් ලැබුණේ සුළු දීමනාවක්. මේ අයවැයෙන් ගරු ජනාධිපතිතුමාගේ සංකල්ප මත විශාල දීමනාවක් වැඩි කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම්තුමාටද ගරු පොලිපතිතුමාටද ප්‍රණාමය මේ අවස්ථාවේ මම පුද කරනවා. දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් ඒ වෙනුවෙන් අපගැබු වර්තමාන පොලිස්පතිතුමාටත් අපේ ආරක්ෂක ලේකම්තුමාටත් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය පුද කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේ පළවෙනි වතාවට නිලධාරීන්ගේ රාජකාරිය ඉතාමත්ම ඇගෙයීමකට ලක් කරමින් ඔවුන්ට ගෙවන දිරිදීමනාවන් විශාල හිතා ගන්න බැරි ප්‍රමාණයකින් වැඩි කිරීමක් කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් සියලුම පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් මෙම සෙසු නිලයන් ඉතාමත්ම සන්තෝෂයට පත් වෙලා තිනවා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් පොලිස්පතිතුමාටත් මගේ විශේෂ ස්තුතිය පොලිස් පරීක්ෂකවරුන් වෙනුවෙන් පිරිනමනවා. 1988 වසරෙන් පසු පොලිස් නිලධාරීන්ගේ සේවය මෙසේ ඇගීමට ලක් වුණා. ඉතින් අපි කාගෙත් බලාපොරොත්තුව මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ලබා ගැනීමට හැකි වෙයි කියලා. කොළඹ නගරය සංචාරක හා වෙළඳ නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් සාර්ථකව. නාවල වෙට්ලෑන්ඩ් උද්‍යානයත් ළඟදීම ජනතා අයිතියට. මේ වාර්තාව අර්ෂාඩ් නජ්මුදීන්ගෙන්. ශ්‍රී ලංකාව තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට රැගෙනීමේ ආර්ථික සමාජීය සංවර්ධනය අරමුණු කරගත් මහින්ද චින්තන වැඩපිළිවෙලේ ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යයක් බවට පත් කිරීමේ ව්‍යායාමයේදී නාගරික සංවර්ධන අධිකාරියට හිමිවන්නේ ඉතා සුවිශේෂී කාර්යභාරයක්. කොළඹ නගරය සංචාරක හා වෙළඳ නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සඳහා මෙවන විටත් දෙවැනිත කාර්යභාරයක් නාගරික සංවර්ධන අධිකාරිය ඉටු කරමින් සිටී. ඒ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීම යටතේ කොළඹ නගරයේ ඉඩම් පරිහරණය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරමින් ජාතික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දීමට එම අධිකාරිය මෙවන විටත් දෙවැන්ත ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කොට ජනතා අයිතියටද පවරා අවසන්. කොළඹ නගරය හරිත නගරයක් බවට පත්කිරීමේ මූලික අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙලේදී ගංවතුර පාලනයටද ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ඇති ඇලමාර්ග පවිත්‍ර කරමින් පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ ගංවතුර පාලනය කිරීමේ සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. අරමුණු දෙකක් තියෙනවා. මේකේ පළවෙනි අරමුණ තමයි ගංවතුර පාලනය. අපිට මතකයි නුගේගොඩ ඒ දවස්වල ඉතාමත්ම කුඩා වැස්සටත් යට වෙන නගරයෙන් එන ජලකඳ ඉතාමත්ම පහසුවෙන් බැස යාමට ඕන කරන මාර්ගයක් හැදුවා. ගරු ආරක්ෂක ලේකම්තුමා අපි මුලින්ම එන දවස්වල අපි දැක්කා මේව ඇතුලේ නොයෙකුත් නොයෙකුත් අනවශ්‍ය කටයුතු පවා සිද්ධ වෙනවා. මොකද මේක මිනිස් වාසයෙන් තොර ස්ථානයක් වෙලා තිබිච්ච හින්දා අපි මෙහෙම වැවක් හරි ඇල මාර්ගයක් කරාම ඒක පොඩ්ඩක් අලංකරණය කරනවා. මිනිසුන්ට ඇවිල්ලා ඇති විඳින්න පුළුවන් තත්වයකට ගන්න මේ අපි ඉදිරියේ තියෙන අපි ඉස්සර කියන වැලි පාක් එක කියලා එතනත් උනේ ඇත්තටම ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් තැනක් අතහැරලා වගේ තිබිච්ච තැනක් තිබ්බේ. ඒක අපි හැරෙව්වා ලස්සන උද්‍යානයක් බව. ගරු ආරක්ෂක ලේකම්තුමාගේ මඟ පෙන්වීම සහ නායකත්වය යටතේ ඒ ආරම්භ කරපු මේ ව්‍යාපෘති ආයතන පහක් හයක් එකතු වෙලා මේ නිර්මාණය කරේ. ඉතා කලබලකාරී නගරයක් මැදේ පිහිටි මනරම් පරිසරයක පහස විඳ ගන්නට ඔබටත් පුළුවන් මෙමස 7 වනදායින් පසුව. ඉතින් මෙවන් අලංකාර නගර ව්‍යාපෘති රසක් පිළිබඳ තවත් තොරතුරු ඔබට කියන්නට අපි සූදානම්. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් රැඳී සිටින අපත් සමග වජිරපේරා ගෑන් සංජය දුෂාන් මල්ශංක සමගින් මම අර්ෂාඩ් නජමුඩින් නාවල නුගේගොඩ වෙට්ලෑන්ඩ් උද්‍යානයේ සිට.
මෞබිම ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට ආශිර්වාද පතා දඹදිවදී විශේෂ පින්කම් මාලාවක්. මහින්ද චින්තන ඉදිරි දැක්ම ඔස්සේ රජය දියත් කර ඇති දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් මෙම පින්කම් මාලාව සංවිධාන කෙරුණේ ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය වටනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනි. නේපාලයේ ලුම්බිනි සල්ලුයන දඹදිව බුද්ධගයාව, බර්ණස ඉසිපතනාරාම මිගදාය, සැවැත්නුවර ජේතවනාරාමයේ ගන්ධකුටිය අභියසදී සහ කුසිනාරානුවර උපවත්තන සල්ලුයනේදී මෙම විශේෂ පින්කම් සිදු කෙරිණ. රට ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙස සහ නවවසරේ ඉලක්ක ජය ගැනීමට රජයට මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය මෙහිදී ආශිර්වාද කළහ. දැන් තත්පරයෙන් රටවටා. කළුතර උග්ගල්ගොඩ පානීය ජල ව්‍යාපෘතිය ජනතා ඉදිරියට පැවරුණේ නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙමගින් ප්‍රදේශයේ පවුල් 450කට පානීය ජලය සැපෙයි. ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් 110කි. මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සමෘද්ධි අධිකාරිය එක්ව අමර උපතක සයුරු රිද්ම යන තේමා වැඩතේ නත්තල් කලා මංගල්‍යයක් මිගමුව නගරශාලා පරිශ්‍රයේදී සංවිධාන කර තිබුණි. අඟුරුකාර මුල්ල විහාරාධිපති පූජ්‍ය කොන්දංගම් මුල්ලේ ඥානතිස ස්වාමින් වහන්සේ සහ බෝලවනාන දිශානායක රුවන්දන මෙන්ඩිස් පියතුමා එම අවස්ථාවට එක්ව සිටියහ. නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලාන්සා, මිගමුව පුරපති ඇන්ටනි ජයවිර යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ. පසුගියදා ඇදහැලුණු වර්ෂාවෙන් නායයාමට ලක් වූ කෑගලු විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය රංජිත් සිංහලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ලබන මැයි මාසය වන විට ක්‍රීඩාංගණයේ පාසලට බාර දීමට සැලසුම් කර තිබේ. උත්තරීතර සමාජයක් උදෙසා උපදේශන මාලාවකින් යුත් නව ග්‍රන්ථයක් අග්‍රාමාත්‍ය ලේකම් එස් සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දුරට වැඩින යහපත් සිතක් සවිමත් රටක් යන මෙම ග්‍රන්ථය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශනයකි. එහි කර්තෘවරයා වූයේ සෝමවීර සේනානායක මහතායි. කෙටි විරාමයකින් පසු විදිස්පුවත්.